ඇත්තටම පවතින තත්ත්වයට අනුව වෙනස් වීම අනුව යම් ආකාරක දේශපාලන අධිකාරියේ බලපෑමට අනුව ওই දත්ත වෙනස් වෙලා දිලියට එන්නේ නැත්නම් මේක ජාත්‍යන්තර පිළිගැනීමේ ප්‍රමිතිය ප්‍රකාරවමද ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ එහෙම යම් කිසි කෙනෙකුගේ අදහසක් තිබුණා නම් ඒක එහෙම තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවයි ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි දෙකම 2007 වෙනකන් මේ ඇස්ටිමේන්තු සකස් කළා. නමුත් ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ කිසිම බාහිර බලපෑමකින් තොරව සමීක්ෂණ මේ දත්ත රැස් කිරීම සියල්ලක්ම කරලා මේ දර්ශක සකස් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිම බාහිර කෙනෙක්ගේ බලපෑමකින් තොරව තමයි මේ සංඛ්‍යාති සකස් කිරීමේ සහ ඒ කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ඒක අනිත් රටවල් වලත් විදිහට මේක 2007න් පස්සේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ. අපි මේ කාර්යයන් කරනකොට අපිට රජයේ දේශපාලනය වෙන්න පුළුවන් වෙනත් ආයතනයකින් වෙන්න පුළුවන් ඒ කිසිම එක බලපෑමක් නැහැ අපිට මේ දර්ශක සකස් කරලා ප්‍රකාශයට පත් කරන්න. අනිත් එක අර ඔබතුමා ඇහුවා මේ තොරතුරු පදනම් තීන්දුව තීරණ ගන්න අපි මොකද්ද සහයෝගය දෙන්නේ කියලා අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ අපි මේ සමීක්ෂණ කරන්නේ වසර ගණනාවක ඉඳන්. අපි ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න අවශ්‍ය මොකද මේ ජාතිගිනුම් සකස් කරනකොට මිල දර්ශක සකස් කරනකොට ඒකේ තියෙන පාද වර්ෂය කියලා. අපි මේවා වැඩි දියුණු කරනවා. ඊළඟට මේ දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ මේ කොළඹ මූල්‍ය නගරේ ඉදි වුණා. ඒකට ඒක අපි දර්ශේ නිෂ්පාදිතයට අතුලත් කරා. ඉතින් මේ විදිහට එමුවා කරලා අපි මේවා සකස් කරලා ඒ වැඩි දියුණු කිරීම කරනකොට අපි විශ්ලේෂකවරුන්ට අවශ්‍ය වෙන විදිහට පහුගිය වසරවලට එහෙම නැත්නම් ඒ කාර්තුවලට අදාළ ඇස්තමේන්තුත් අපි අර බැක්කාස්ට් කරනවා කියලා ඒ කියන්නේ ආපස්සට ගන්නේ කරලා ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ඒ හරහා අපි ආයතනයක් විදිහට අපි උදව් කරනවා ඒ විශ්ලේෂණය කරලා අවශ්‍ය ඒ කියන්නේ තොරතුරු ශ්‍රේණියක් තියෙනවා. අපි ඒවා එක්සෙල් ඔය වගේ මේ විදිහටත් ඒ විශ්ලේෂණය කරන අයට ලබා දෙනවා. PDF වාර්තාවලින් විතරක් නෙමෙයි. ඉතින් එහෙම ලබා දීලා ඒ මුළු දත්ත ශ්‍රේණි භාවිතා කරලා ඒ තීන්දුව තීරණ වඩා නිවැරදිව ගන්න අපි උදව් කරනවා.